වේදික නාට්‍යතම අපි ප්‍රකාශනවාදී තිබ්බේ චිත්‍රපට කියන්නේ අපිට අල්ලන්න බැරි එකක් ඒ කියන්නේ එහෙම විශ්වාසක යෝ එහෙම එකක් ඉතින් ඒක අහම්බෙන් ලැබිච්ච එකක් අපිට ඒකෙදි අපි අපේ ප්‍රකාශන ඉදිරිපත් කළා හෙට කරනව කතාවද කිත් කතාවද ඒක ප්‍රකාශනයකදී ඉදිරිපත් කළා ඉතින් ඒක එහෙම වුණා කුහකත්වයේ යන කියන්න ඕනේ නැහැ නේ බයි මං රඟපාන්න ආව නිසා මාව රස්සාවෙන් අස් කරා අස් කරලා කියලා කියලා ප්‍රශ්න ඇති කරලා මම අද ඔය වදෙන් කෙලින් කියනවා මම ප්‍රේමදාස මහත්තයාගේ පිළිරුව ගාවට ගිහිල්ලා අඬා අඬා කියලා අතන වාණි විලාසික තියෙන එතන ප්ලේන්ටියක් ගාලා අඬා අඬා මං ගෙදර ගිය මිනිහෙක් රස්සාව නැති වුණා මට ඒ මම රඟපාන්න ආපු නළුවෙක් නිලියක් වීමේදී ඒ ක්ෂේත්‍රය පිළිබඳව සහ රංගනය පිළිබඳව හදාරා තිබීම අධ්‍යයනය කර තිබීම කොයිතරම් නම් වැදගත් රංගනය කියන එක විද්‍යාත්මක එහෙම ඒ පදනමත් හේතුඵල න්‍යාය ධර්මයක් තියෙන්න ඕනේ රංගනයේදී එතකොට ඒක ඉගෙනගත යුතුම විෂය ලංකාවේ කොතනද උගන්නන්න පුළුවන් තැනක් තියෙන්නේ ඉන්දියාවේ 2002 දී අපිට ස්කෝල් එකක් හම්බෙලා ගියා NSDA National School of Drama ඒකේ මිලියන ගණනක් වේදම් කරනවා ස්කූල් එකට ඒකෝලංගේ ප්‍රධාන පරමාර්ථය තමයි සිනමා කර්මාන්තයට නළුව නිලිය බිහි කරන එක ලංකාවේ දෙන්නේකට අවුරුදු 24 අඩු දෙන්නේකට ප්‍රී දෙනවා ස්කූල් එකක් අමාත්‍යංශයෙන් යවනවලු කවුරක් නැහැ කිය මොකද ලියුම් ගන්න දින වලට ගොඩක් යනවා මේ ලියන්න ඕනේ එහෙන් එන්න ඕනේ ඊට පස්සේ මෙහෙම එහෙම යන්න එපේ මුකුත් දෙන්න කවුරක් නැහැ කිව්වා හොඳ රස්ති අධිකාරියගේ පොත මේක 86 ලියන මම ඒ කාලේ මේ පොත කියවලා අපි තාම සතුටට පත් වුණා. නැදීත හම්බෙලා නෑ. අද තමයි මට හම්බුනේ. නමුත් මේ පොතෙන් මම ඔයාව දැක්කා. මේක තව ඇතුලේ තියෙන මාර කතන්දර ටික. බුද්ධ වංශික මෙහෙමයි ගොවි කුල දියණියක් විකිණීමට තිබේ. ඒක කොහේම එහෙම දැන්නේ. ඔව් දැන්නේම දානවා දියණියක් විකිණීමට අපි උඩ දාගෙන බැලුවේ. ඒ වයින් තමයි අපි ජීවිතය ගණ ගත්තේ. අපි බොරු කියන්න ඕනේ නැහැනේ. ඒ පොතක් කියලා දක්වන්නේ කොතනද? මේ අපි මේ හැමතැනම ගිහින් ඉත මේ බේස් එකනේ හැදෙන්නේ. මේ බේස් එකක් නැති වුණාම ගහක් ඔච්චර මේ ගේ විශාල වෙනත්වල නෑ කඩාවැටෙනවා. චිත්‍රපට ක්ෂේත්‍රය වෙන්න පුළුවන් ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය මේ කලාව ලංකාවේ මේ වර්තමානයේ මේ කලාවට තිබෙන තත්වය ගැන ඔබ මොකද හිතන්නේ? චිත්‍රපට කලාවට දේශපාලනේ සම්බන්ධයි, ටෙලි නාට්‍යත් දාගන්න ගියත් දේශපාලනේ සම්බන්ධයි. යන්තම් නාට්‍ය කලාව බේරුණා. ඇයි බේරෙන්නේ ඇයි? දේශපාලනඥ සම්බන්ධ නැහැ නේ වැඩිදී. ජාතියම හුරු වුණාට පස්සේ එකත්වරකම දෙකත්වරකම තුනත්වරකම නම් ජාතියම ඒ රටක් නගින්නේ නැහැ. ඒක මට කියන්න ඕනේ. අපි කියනවා අර හොර, උඹ හොර, දීප්ති හොර, මෙයා හොර. ඇයි යකෝ මගේ තැඹිලි ගෙඩියෙන් තොරගම් කරනවා. මගේ කංකුමිටිත් වන සාලියුද 150ක් ගත්තම හොරගම් කරනවා. තෙල් ගහන්න ගියාම හොරගම් කරනවා. මේ ඔක්කොම හොරකම මොලි වුරුදුලා තියෙන. එතකොට මේ හොරු කණ්ඩායමක් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ.